පිතුන අද ධර්මදේශනාවේ මාතෘ කාව හැටියට මම යොදාගණ්ඩ කල්පනා කළේ අපේ බුදුරජාණන් වහන්සේ අදත් අපිට කොහොම පිහිට වෙනවද කියන කාරණාව මාතෘකාකරගන මේ ධර්ම දේශනාව සිදු කරන්ඩයි. පිනතන අපේ බුදුරජාණන් වහන්සේ අදත් අපිට පිහිට වෙනවද සරණ වෙනවද. ඒක කොයි ආකාරයෙන් සිදුුවෙනවද කිය බුදුරජාණන් වහන්සේම තමයි අපිට පැහැදිලි කරලා දේශනා කරට යෙදුණ. කිසිම කෙනෙක් අද භාග්‍යතුන් වහන්සේ නැහැ කියලා කල්පනා නොකළ යුතුයි කිය කාරණාවම බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා. ඒ කාරණාව, භාගිතුන් වහස තහවුරු කරපු තැනින් අපිට පැහැදිලි වෙන්නේ අදත් බුදුරජාණන් වහන්සේ ජීවමානමයි කියන කාරණාවයි ඒක මේ ලෝක අපිට අහඩ තියන අති විශේෂිත කාරණාවක් භාගිතුන් වහන්සේ අපිට තාමත් පිහිට වෙමින් වැඩ ඉන්නව කියන කාරණාව තාමත් භාගිතුන් වහසේ ජීවමානයි කියල මේ අහන කාරණාව අපේ ජීවිත කොයි තරන් උසස් තැනකට පත් කරනවාද. කොයි තරං කුසලයෙන් පෝෂණය කරගණ්ඩ පුළුහන්ද. අදත් ජීවමාන බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කොයි තරන් අපිට පුද පූජාවල් සිදු කරගණ්ඩ පුළුහන්ද අතීතියේ ඇය යම්තා කුසල් රැස් කර ගත්තනං ඒතාක් කුසල් අඩු නැතුව අපිට සිද්ධ කරගන්න පුළුහන් නේද කියන තීරණයට යන්න පුළහන් අවස්ථාවයි මෙතැනින් මේ අපිට පැහැදිලි කරලදේ. ඒ කාරණාව විශේෂයෙන් අපිට පැහැදිලි කරලා තියෙන එක තැනක් තමයි දීග නිකායේ සඳහන් වෙන මහා පරණර්වාණ සූතර දේශනාව. පිනතිර මේ මහා පරනිර්වාන සූත්‍ර දේශනාව ආරම්භ වෙන තැන ේ බුදුරජාණන් වහන්සේ අපිට මූලික අවවාද දෙකක් කරනවා. ආංඒගේ පළවෙනි අවවාදය තමයි මේ කාරණාව සඳහන්වෙන්නේ. මේ කාරණාව ටිකක් ගැඹුරුයි. නමුත් අදපි වැඩියෙන් කතා කරන්නේ දෙවනි අවවාදය පිළිබඳු ඒ නිසාම පළවෙනි අවවාද යටපත්වෙලා මගැහැරිල ගිහිෙල් පලවෙනි අවවාධයෙන් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා අමතලා විශේෂයෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ ආමන්ත්‍රණය කරලා මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරනවා. සයාකෝ පනානන්ද තුම්හාකං ඒව මස්ස ආනන්ද නුඹලාට මෙහෙම හිතෙන්ඩ පුළුවන්. කොහොමද අතීත සත්තුකං පාවචනන් අපගේ භාග්‍යිතුන් වහන්සේ අතීත ගා නත්ති නෝ සත්හා අපේ ශාස්තෘන් වහන්සේ අද නෑ ශාස්තෘන් වහස අතීතේයට ගියා කියලා නුඹලහට හිතෙන්ට පුළුවන් නවත් භාගිතන් වහසේ දේශනා කරනවා නකෝපනේතං ආනන්ද ඒවන් දක්්ටක්බං ආනන්ද ඒ එසේ නොදැ කියිය යුතුයි බුදුරජාණන් වහන්සේ අතීතියට ගියා කියල කවදාවත් කල්පනා කරන්නට එපාකයන එක තමයි මේ මහා පරනිර්වාණ සූත්‍ර දේශනා විතියෙන පලවෙනි අවවාදය. දෙවනි අවවාදේ හැටියට පැහැදිලි කරලා තියෙන්නේ යෝකෝ ආනන්ද මයා ධම්මෝච විනයෝච දේශිතූ පඥත්තුූ. යම් ඒ ආනන්ද මා විසින් ධර්මයක් වනයක් දේශනා කරන ලදද පනවන ලදද එය මාගේ ඇවෑමෙන් පසු ශාස්තෘූ බවට පත්තෙයි මේක දෙවනි අවවාදය. නමුත් පිනතන මේ පළවෙනි කාරණාව ම මුලින් ස්‍රහිපත් කළා හරි ගැඹුරුයි එක ඉතා විශේෂ කාරණාවක් ුදුරජාණන් වහන්සේ උදෙසා යම් කෙනෙක් යම් පූජාවක් කරනවාන අදත් බුදුරජාණන් වහසේ ජීව මාන මයි කියන සිතින් යුක්තවම ඒ පූජාව කරන්න බුදුරජාණන් වහස අපට අවසර දීල තියෙනවා යම් කෙනෙකුට භාගිතුන් වහන්ස වන්දනා කරගන්නඩ යන්්ඩ අවස්ථාවක් ලැබුණොත් විහාර මන්දිරේක වේවා අයිත්‍ය මලුවෝක වේවා බුදුරජාණන් වහන්සේ දැනුත් ජීවමානුවම සවනක් ගන බුද්ධරශ් මිජාලා විහිදෝ විහිදව. පංච වර්ණයෙන් බැබලෙන නේත්‍ර යුගලයෙන් මා දෙෙස බලබල මේ ස්ථානයේ වැඩඉන්නවා කියන සං්ඥාව උපදවාගනම බුදුරජාණන් වහන්සේට යම් කෙනෙක් වන්දනා කරනවන්නන්. ජීවමාන භාගිතුන් වහන්සේට සැවත්වුවර ජේතවනා රාම සුගන්ද කුටියේ ඇතුළට ගිහිල්ල වන්දනා කළුත් ලැබෙන ආනිසන්සේ ඒ විදිහටම අඩු නැතුවම ලැබෙනවා. අද යම්තනක ගිහිල්ල වන්දනාවක් කරනව නං අපිඒ ලබාගන්නේ හැබෑවට මර සුගන්ධ කුටියට ගිහිල්ල වන්දනා කරන්ඩ ති බිච්ච අවස්ථාවයි. ආංගේ කාරණාව එහෙමම දැකලා එහමනං භාගතුන් වහන්සේගේ සුගන්ද කුටියට අපි කොහොමද යන්නේ ඒ වෙනකොට අපි ඇතෙන්ට යන්න කොහොම සුදුසු විදිහට සූදානං වෙනවාද පිළියල වෙනවද කොයිවාගේ ඇඳුමක් බුදුරජාණන් වහසේගාවට ඇඳගෙන යනවද මේ කාරණා සියල්ලම මෙතන හිතන්න්න සිද්ධ වෙනවා ලෝකේ අවුරුදු කෝටි ප්‍රකෝටි ගැඩනකින් පහළ වෙන මේ මහා ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේ දෙවියන්ට පේන්න දෙවේ කැටියට බ්‍රහ්මයන්ට පේෙ බ්‍රහ්මය කහැටියට මේ ලෝකේ සියලු දෙනාගේම පුද පූජාදයට සුදුසුුවච්ච සම්මා සම්බුදුරජාණන් වහසේ වැඳගණ්ඩ යන මම කොයි විදිහට භාගිතුන් වහස වඳනවාද කොයි විදිහට භාගතුන් වහස ඉන්න තැනට එලබෙනවාද මේ මේ කාරණාව තමන්ගේ හිතින් ඉ අරගඩ ඒක තමයි කියන ජීවමාන බුද්ධ සංඥාව කියලා. යම් කෙනෙක් සිතු විල්ලෙෙන් ගිහිල්ල බුදුරජාණන් වහන්ස ඟ වැඳ වැටෙන වනන් එ හැබැවිම්ම ජීවමාන භාගිතුන් වහන්සේළඟ වැඳලා යම් කුසලයක් අත්පත් කරගන්නවනන් ඒ කුසලේ අල්ප මාත්‍රයක්වත් අඩු නැතුව අපිට විදිහටම ලැබෙනවා. මේ කාරණාව පැහැදිලි කරන්න අප ධර්මය උදාහරණ ගණනාවක් පෙන්නට පුළුවන්. එක අවස්ථාවක් තමයි විවානවත්තු පාලියයේ සඳහන් වෙන පීත විමානවස්තුූ පීත විමානවස්තු වයේ සඳහන් කරන්නේ ශාස්තෘ ශරීරයේ අරමුණු කරගෙන අජාසත්ත රජ්ිරූ විසින් හදාපු ද්‍රණයක් ධාතුන් වහසල් තැන්පත් කරපු චෛත්‍යයට වන්දනා කරන්න ගියපු කාන්තාවක් ගැන්නේ ඒ කාන්තාව මේ චෛත්‍ය වන්දනාවට යන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ අරමුණු කරගන මේ චෛත්‍යය ඇතුළේ ධාතුන් වහසල වැඩඉන්න ඒ ධාතුන් වහන්සේලා ගැන ඇය කල්පනා කරන්නේ ඒ බුදුරජාණන් වහන්සගේ ශරීරය කියලා අගිනිසා සඳහන් කළා සත්තු ශරීර මුද්ධස්ස විප්පසන්නේන චේතසා ධාතුන් වහන්සල සලකලා තියෙන බදුරජාණන් වහන්සේගේ ජීවමාන ශරීරයේ කියලා ඇ විසින් වැටකොළු කියන වැලේ සඳහන් කලා තියෙන කෝසාථකී කියලා වැටකොළුුවලට තමයි කෝසාථකී කියල කියෙන් වැටකොළු වැලින් මල් හතරක් කඩාගෙන අර චෛත්‍ය දිහාාවට ගමන් කරනවා. ඇගේ හිත ජීවමාන බුද්ධ සංඥාවෙන් පිරිලා. චෛත්‍ය දිහා බලන්නේ බුදුරජාණන් වහන්සගේ ශරීර දධහතුව දිහා බලනවගේ. අප්‍රමාන ශ්‍රද්ධාවෙන් ඒ මල්ටිකත් අරගන චෛත්‍ය දිහාට ඇය ගමන් කරන කොට මගතොට තියෙන වෙන කිසි දෙයක් ඇයට අරමුණුවන්නේ නෑ පාරන හිටිය එ දෙන ඒ එල දෙෙන අලුතෙන් පැට උදාල එල දෙන ලඟින් මේ කාන්තාව යනකොට එළදෙන ඇයට අනිනවා ඇය මඟදිම මැරෙනවා මරිච්ච ගමම් ඇත් කෞතිසාව පහළ වෙනවා සක්‍ර දේවේන්ද්‍රරයන් වහන්සේගේ පරිවාර දිව්‍යාංගනාවන් ප්‍රමාණය ධර්මය සඳහන් කරලා තියනෙ කෝටි දෙකහමාරක් කියලා ආංගේ දිව්‍යංගනාවන් අතර ඒ කෝටි දෙකහමාරම අභිභවනය කරලා ඒ කෝටි දෙකහමාරටම වඩා ශරීරයෙන් ආලෝකය විහිදුවමින් හදිස්සේම දෙවගනක් පහළ වෙනකොට සක්‍ර දේවේන්දරන් වහන්සේ ඇගෙන් අහනවා මනුස්සලෝකෙ ඉන්න කාලේ මොනවාගේ පංකමක් කරලද මේ තරන් ආනු භාව සහිතවෝ මෙහෙයාව කියලා. ඒවෙලා ඇය සඳහන් කරනවා ස්වාමීණී මං මහාලොකු පින්කමක් කළේ නෑ. බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සල වැඩඉන්න චෛත්‍ය රාජාණන් වහන්සේ දිහාට මං වැටකොළු මල් හතරකුත් කඩාගෙන ගිය. මට ඒ මල් චෛත්‍යයට පූජා කරන්ට බැරිවුනා. එල දෙනක් ඇනලම මැරුණ. මගේ මරණයත් සමගම තමයි ම මේ විදිහට මෙහැවෙල්ල බාලවුණේ ස්වාමීණී ඒ මල්ටික පූජකරගත් තනම් ම මෙතන උපදින්නේ නෑ මීට වඩා උසස් තැනක ඉප දෙෙන්නේ. ඒ විදියට සක්‍රදේවේන්ද්‍රරයන්ට කරුණු සඳහන් කරහම සක්‍රදේවේන්ද්‍රයන් වහන්ේ මාත ලීට ආමන්ත්‍රණය කරනවා. සියලුම දෙවියන් වෙනුවෙන් මාතලේ නම් වූ රතාචාරයණන්ට කතා කරලා සක් දෙවිදු සඳහන් කරනවා. තස්ස මාතලී අච්චේරං චෙත්තං කම්ම පලන් ඉඩං අපකම්පී කතන් දෙයන් පුණ්ඥං හෝති මහප් පල බලන්ඩ මාතලී අසිරිමත් වූ විසිතුරු වූ පූජාවක ශ්‍රේෂ්ටත්තේ ස්වල්පවුවත් එය මහත්ඵල වෙන හැටි. නත්ති චිත්තේ පසන්නම් හි අපිකානාම දක්කිනා. සිත පැහැදිලා යමක් කරන කල්හි මාතලී එහි කිසි අල්ප බවක් නක් නෑ සිත පැහැදිලා නං තියෙන්නේ එහි අල්ප බවක් නෑ ඒක මහත් පලමයි ඒක මහස්්‍රේෂ්ටමයි තතාගතයන් කෙහි හෝ කතාගත ශ්‍රාවකයන් වහන්සේල කෙරෙ හු සිත පැහැදීමෙන් යමක් කරනවා නං ලැබෙන ආනිසන්සේ ඉතාම ඉහලයි කියන කරුණ පැහැදිලි කරනවා. මාතලි එන් සකර දේවන්දරන් වහස කතා කළ. මොකද මේ මාතලී ඇතුළුව සක් දෙවිදු ප්‍රධානව සියලු දෙනාම මේ වෙලාවේ. නන්දන වෙනට විනෝද දෙෙන්න්න යන්න ැත් වෙලා හිටපු වෙලා. එනි මතලීට කතා කරල සක්තිේන්දු සඳහන් කරනව අනික්කයටත් දැනුවත් කරන්න. විනෝදවෙෙන්ඩ යන ගමන නවත්තන්ට. තතාගතස්ව ධාතියෝ සුකෝ පුඤ්ඥාන මුච්චයෝ. තතාගතයන් වහන්සේගේ ධාතුන් වහන්සේලා උදෙස්සාකර නවනන් යම් පූජාවක් එය පිනෙහෙ උච්චතම තත්ත්වයයි. ඒ නිසා මාතලී අප යමු වද එහෙම කතා කරල සියල දෙනාාව චෛත්‍ය වන්දනාවට යනවා. එක දිගටම දවස් හතක් සක්ක දේවේන්දරයන් නැතුළු දෙවිවරු චෛත්‍ය පූජා පැවැත්තුවා කෙළ සඳහන් වෙනවා. තෙට්ටන්තේ නිබ්බුතේ චාපී සමේචිත්තයේ සමන් පලන් යම් මොහොතක සිත සමකරන්න පුළහන්නන් චේතෝ පනිදි හේතුූහි සත්තා ගච්චන්ති සුග්ගතින් මෙතන සිත සමකරනවා කියල සඳහන් කලින් ජීවමාන භාග්‍යතුන් වහන්සේ ළඟ කොහොම කටයුතු කරනවද ආගේ හැඟීමෙන්ම කටයුතු කරනවා කියන එකයි එදයි අදයි හිත සමකරගන්නවා කියලගෙන් සමේචිත්තේ සමම් පල. චේතෝ පනිදි හේතුූහි සත්තා ගච්චන්ති සුද්ගතින් එහෙම යම් කෙනෙක් කටයුතු කරනවා නං ඒ සත්වයා ඒ කාන්තෙන් සුගතියටම ගමන් කරනු එනම් මෙන්නම කාරණාවෙන් අපිට පැහැදිරිි කලා බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ආරමුණු කරගෙන ජීවමාන බුද්ධ සංඥාව උපදවාගන අදත් යම් කෙනෙක් යම් තැනක පූජාවක් සිද්ධ කරන්නේ නම් ඒ අනන්ත අප්‍ර මාන ආනිසංස සහිතයි ඒ නිසා භාගිතුන් වහන්සේ නෑ කියල කල්පනා කරන්න කල්පනා කරන්න එපා හිත සමකරඩ විතර යවශ්‍ය මේක ඒක උදාහරණයක් පිනතන තවත් උදාහරණයක් තියෙනවා අපධාන පාලී පළවෙනි පොතේ දෙසය හැට දෙවෙනි පිටිි තමයි මේ කාරණාව සඳහන් කරන්න. පච්චු පට්ටාන සංඥක තේරාපධානය අපේ ශාසනය පැවිදි වෙලා පච්චු පට්ටාන සංඥක නමින් අර්හත්වය ලබාගන්න මේ රහතන් වහන්සේ අතීතේ අත්තදස්සී කියන භාගිතු නොහන්සේ පහළ වෙච්ච කාලේ යක්ෂ යෝනියේ ඉපදිලා හිටිය යක්ෂ සේ නාධිපතිය ඉතාම ඉසරු මට යක්ෂ සේනාධිපති යක දවසක් අඩනවා හේතුව තමයි මේ තරන් ඉසුරුමත්ව මං ඉපදුනා. නමුත් මගේ ධනය වියදන් කරලා මට ඒ ධනයෙන් ප්‍රයෝජනයක් ගන්න හැකියාවක් නෑ. ඒ ධනේ වියදන් කරන එක හැබෑම ලාබේ ලබන්ඩ ලෝක දැල්වමින් ති විච් හැබෑ පහන නිමිලගිහිල්. මට හැබෑ ප්‍රෝජන ගණ්ඩ කාලයක් නෙමෙීමේක එහෙම කල්පනා කර කර තමයි අඩන්නේ මේ අක්ෂයා අඩාන්ඩ ඉන්න වෙලාවේ අත්තදස්සී භාගිතුන් වහන්සේගේ ශාසනය එක මහරහතන් වහන්සේ නමක් සාගර සාගර කියන මහරහතන් වහන්සේ දකිනවා මෙයා අඩා අන්ඩ ඉන්නවා එක දැකලා සාගර මහරහතන් වහන්සේ යක්ක්ෂයා ගාව පහළ වෙනවා පහළ වෙලා යක්ෂයාගෙන් අහනවා කින්ලු සෝචසිමා භායි මගේ සහෝදරයා ඔඹ කුමක් සඳහා අඩනවද කියලා ඒවෙලා ව්‍යෂයා තමන් දුක්වෙන්නේ මොනවාගේ කාරණාවක් නිසාද කියලා පැහැදිලි කළ රහතන් වහන්සේ සඳහන් කරනවා ඩපා එහෙම හිතන්ඩත් එපා චර දම්මං සුමේදෙස සුමේද කල කෙන පණ්ඩිතයට පණ්ඩිතය ඥානවන්තය ධර්මය හැසිරෙන්ට භාගිතුන් වහසේ නෑ කියල කල්පනා කරන්න දෙපා. ඔබ වැඩි වැඩියෙන් ලහි ලැහි දධර්ම හෙසිරෙන්ට ජීවවාන බදුරජාණන් වහන්සේටම උපස්ථාන කරන්නට අවශ්‍යනං බුදුරජාණන් වහන්සේ සරුවඥ ධාතුන් වහන්සේ ඉතුරු කරල පිරිනුවම් පාලතිෙන ඒ ධාතුන් වහන්සල තැන්පත් කරල චෛත්‍යයක් හදන්ට. චෛත්‍ය හදරේ චෛතයට උපස්ථාන කරට ආනන්ද ස්වාමින් වහන්සේ යම්සේ භාගිතුන් වහසට උපස්ථාන කළාද ඒ විදිහටම උපස්ථාන කරට. මේ කාරණ අහපු හම පින්නතුනි යක්ෂයාට මහා පුදුම සතුටක් ඇති වුණා. මම සංකප්ප ම්ඥාය සාගරෝනාමසාාවකු මගේ අදහස දැනගත්ත සාගරනම් මහශ්‍රාවකයන් වහන්සේ මංගාවට ඇවිල්ලා මට මෙහෙම උපදෙසි දුන්නා. ආංෙ උපදේශයෙන් සතුටට පත්වෙලා චෛත්‍යයක් හදල ධාතුන් වහන්සේල තැම්පත් කරලා අවුරුදු පහක් ජීවමාන බුදුරජාණන් වහන්සට උපස්ථාන කරනවා වගේ ඒ චෛත්‍යට උපස්ථාන කළා කෙල සඳහන් වෙනවා. පිනන මේ කාරණාව විතරක් නෙමෙයි අපේ ධර්ම කාරණාවල්ුල සඳහන් කරනවා අතීතයේ ලෝකෙ පහළවෙච්ච රජවරු කොයිතරං රාජකාරි කටයුතු තිබනත් මොන තරම් වැඩපොල තිබුණත් දවසකට තුම් පාරක් චෛත්‍ය එළඟට එළඹනාා කියලා. උදේට දවල්ට හවසත චෛත්‍ය වන්දනාවට ගියා කියල සඳහන් කරන. තමන්ගේ අනිෙක් සියලුම කටයුතු පසකදාලා තුංවතාවක් බුදුරජාණන් වහන්සේ වැඳගන්න එක ඒ රජවරු කරලා තියෙනවා. ඒ තරම්ම භාගිතුන් වහස පිළිබඳව අප්‍රමාණ ශ්‍රද්ධාවක් බුදුමාකාර පැහැදීමක් තිබේ ඇතිෙනවා. අපිට අද දවසකට විනාඩි දහයක්වත් බුදුරජාණන් වහන්ස වෙනුවෙන් කැප කරන්න කල් නැතිකොට බොහෝ රාජකාරිීති ිච්ච රජවරු දවසකට තුන් පාරක් භාගිතුන් වහස ගාවට යන්න අමත කරලනේ. ඒ ගිහිල තියෙන චෛත්‍ය මලියුවට ජීවමානුව වැඩ හිටපු කාලි කොසොල්ලාදී රජවරුත් දවසකට තුන්වතාවක් වත් ගිතුන් වහස වැදඳගත බව සඳහ කරනවා පසුකාලින් රජවරු චෛත්‍ය වන්දනාවට එළමිලා තියෙන්නේ ජීවමාන භාගිතුන් වහසේ කියන සං්ඥාව. එහෙම වන්දනා කරලා අප්‍රමාණ කුසල් රැස් කරල තියෙනවා. මේකත් භාගිතුන් වහසේ තාමත් ජීවමානයි කියන කාරණාව පැහැදිලි කරඩ එක කරුණක්. පස් වසරක් චෛත්‍ය රුපස්ථාන කරපු අර යක්ෂයා මරණයෙන් පස්සෙ සුගතිය ඉපදිලා අප බුදුරජාණන් වහන්සේගේ කාලෙ නැවත මනුස්සලෝක ටැවිල්ල නිසි කල්වෑස් ගෙවල ශාසනයට ඇතුල් වෙලා පච්චු පට්ටාන නමින් රහත්වෙලා මේ ශාසනින් සසර කෙරවල කරනවා. එදා අර චෛත්‍ය හදාගෙන චෛත්‍ය රාජාණන් වහන්සිට වන්දනා කළ ගාතා හතරක් කියලා. එදා කියපු ගාතා හතරය මෙදා තමන් වහන්සේගේ ආරහත්වය සඳහා හේතු වනා කියලා උන්වහස ප්‍රකාශ කරනවා අපධාන පාලි තමයි මේ කාරණාව සඳහන් වෙන්නේ එහෙනම් ඒ භාගිතුන් වහන්සේ පිරිනිවම් පැවට පස්සේ බුදුරජාණන් වහන්ස වෙනුවෙන් කරපු පස්ථානයෙන් ලබාපු ප්‍රයෝජනයක් එළකට පින්නතුන අපේ බුදුරජාණන් වහස වැඩඉන්න කාලේ කොයි විදිහට භාගිතුන් වහසගේ ශ්‍රාවකයෝ බුරජාණන් වහසේ දකිින් නැද්ද භාගිතුන් වහසේ වඳන්න ඇද්ද. ජීව මානුව වැඩඉන්න කාලේ හැම ශ්‍රාවකයෙක්ම බුදුරජාණන් වහන්සේ මේ දැන් මම දිහා බලන ඇති. අද දවසේ භාගිතුන් වහසේ වන්දිහා බලයි භාගිතුන් වහසේ අද මට පිහිට වෙයි කියන සිතවෙල්ල හැමදාම ගාව තිබුණ අපේ සූත්‍ර ගණනාවක අපි සූත්‍ර කියවනකොට අපිට මෙන මෙහෙම ප්‍රකාශයක් හම්බ වෙනවා. ප්ඥත්තය ආසනයේ නිසේදී භගවා පණවන ලද ආසනයහි භාගිතු නොහස වැඩන්නවා. එතකොට මේ ශ්‍රාවකයන් වහන්සේලා යම් කැලෑවක රෘක්ෂ මූලයක වැඩඉන්නවන තමන් භාවනාවට වාඩි වනේ බුදුරජාණන් වහන්සේට වැඩයින්න ආසනයක් පනවලා තියලා එක කොට කෑල්ල. එහෙම නැත ලෑල්ල එහෙම නැත වැලි ගොඩක් එහෙමත් නැත්තන් සඳහන් කරනවා තමන් වහන්සේගේ අතිරේක සිවර සිවරට වැටිච්ච ගස්වල කොල එකතු කරල දාලා ඒක ඔතලා කොට්ටයක් වගේ හදල තියල තියෙනවා. එහෙම තියල තමයි තමන් භාවනාවට වාඩිවෙන්නේ. හේතුව තමයි බුදුරජාණන් වහන්සේ කොයි වෙලාවේ මමගාවට වඩීද දන්නේ. ඒ වැඩම කලාට පස්සේ, ස්වාමීනි මෙතනින් ස්වාමීනි මෙතනින් මෙතනින් වාඩිවැඩ කියය කියා අසුන් පනවන්න කාලයක් නෑ. ඒ තරන් ඉක්මට භාගිතන හස වඩිනවා. ආංගේ නිසා ආසනය පනවලා තියල තමයි උන්වහන්සේලා භාවනාවට එළඹිලා තියන්නේ. බුද්ධ කාලය කිර යත්ත යත්ත ඒ කෝපී බික්වූ විහරති. සබබත් බුද්ධාසන ත්ත මේ වහෝතී යම් තැනක වැඩ ඉන්නවාද එතන බුද්දාසනය පනවලා තියෙන වැඩ හිටියා. මකද බණභාවනා කටයුතු ලි වල යදෙන භික්‍ෂූන් වහන්සේල දිහා බුදුරජාණන් වහසේ නිරන්තරය බලනවා ඒ විතරැක්න මේ අනික් හැමෝම දිහත් බුදුරජාණන් වහසේ ද අදත් ඒ විදිහටම බලනවා යමෙක් මේ සංසාරයෙන් එතරයන්ට අප්‍රමාණ වීර්ය වඩනවනං පුද්ගලයාට භාගිතුන් වහන්සේ එදා වගේම අදත් ඕ නෑම මොහොතක පිහිට වෙනවා අපිට යම් ආකාරයකින් වරදින්ට පටන් ගන්න වනං බුදුරජාණන් වහන්සේ මොහොත එම වැඩල අපේ වරදින තැන නිවැරදි කරනවා පිනතින අප මහමුගලන් මහරහතන් වහන්සේ අර්හත්වය උදෙසා දවස් හතක් එක දිගටම අධිෂ්ඨාන කළේ සක්ම රෑ දවල් දෙකීම දවස් හතක් සක්මං කරනවා. රෑ හතක් දවල් හතක් එක දිගට සක්මන් කරන නිසා උහසර ලොකු වෙහෙසක් දෙනෙනවා බෙහෙසක් එක නිදි මතක් ඇැතුවෙන අපි බුදුරජාණන් වහන්සේ ඒ මොහොතම මොගගාලයණයන් වහන්ස ගවට අඩින. වැඩල අවවාද කරනවා. අවවාද කරන්නේ නිදි මත නැති කරගඩ ක්‍රම ගණනාවක් පැදිලි කරනවා. කම්මැලි නොවී මේ ක්‍රමයන් පාවිච්චි කරලා නදි මත නැමති හතුරා පන්නලා වීරි කරන්න. අනුරුද්ධ මහාරහතන් වහන්සේ මාස නමයක් අධිෂ්ඨාන කළේ ඉඳ ගැනීම සහ සක්මන විතරයි. එහෙම වීර්ය වඩනකොට උන්වහන්සේට මහාපුරුෂ විතර්ක පහළවිෙනෝ. ඒ මහාපුරුෂ විතර්ක උන්වහස මෙනෙහි කරනකොට භාගිතුන් වහසේ මොහොතින් උන්වහසේ ළඟ පහළ වෙනවා. පහළවෙලා අනුරුද්ද මෙයත් සිහිපත් කරන්නට. තවත් කාරණාවක් භාගිතුන් වහස දේශනා කළ. අංගේ කාරණාවස්සේ කටයුතු කරපු අනුරුද්ධයන් වහන්සේ මහරහතන් වහසෙනමක් බෞට පත්වනා. තමන්ගේ ශ්‍රාවකයෝ යම් තැනකද. මේ සංසාරයෙන් ඉතරයන්ට වීරය වඩන්නේ අංෙ හැම තැනකම භාගිතු වහස ඔුන් දිහා බලාගෙන ඉන්නවා. සත්හා අම්හාකන් මනං ජානංවා ආගතන්වා අම්හාකං සමීපේ තතං ඒව අත්ථනං දස්සේති. මෙතන සඳහන් කලා අපගේ භාගිතුන් වහන්සේ අපගේ මනස දැනගෙන පැමිණිලා අපගේ සමීපයහිම අපිට දකිින්ඩ ලැබෙනවා පෙනී හිටිනවා. තස්මෙන් කනේ භන්තේ ඉමං නිසේදත ඉද නිසේදත පරියේ සනං නාම භහරු ස්වාමීනී මෙතන මෙතන වැඩයින්න කියලා අමුතුෙන් ආසන පනවන්ඩ කාලයක් කාලයක් නෑහ. එනම් එදත් භාගිතුන් වහන්සේ මේ සංසාරෙන් එතරවිඩ වීරය වඩපුයි දිහ බැලුව පිහිට වුණා අදත් බුදුරජාණන් වහන්සේ යම් කෙනෙක් එහම වීරය වඩන්ඩ පටන්ගන්නවන අදත් භාගිතුන් වහස බලනො අදත් භාගිතුන් වහස පිහිට වෙනවා. කියන කාරණාව තහවුරු කරන වත් අපූරු තැනක්තමයි අපි මෙස්සේ හිපත් කරන්න යදනේ එමන පිනතින අතීතයේ මේ කාරණාව ගැන හිතල අප්‍රමාණ වීර වඩපුතුමන් වහන්සේලා කොයි තරං ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්ස වෙන්ුවෙන් කටයුතු කළ තියෙනවාද අතීත උත්තමයන්හසලා ළඟ ිච්ච ශ්‍රද්ධාවයි ළඟ තින ්‍රද්ධාවවයි පිළිබඳව කල්පනා කළ බලනකොට අතීත උතුමන් ළඟ අපි කවුද කියන කාරනාව අපිට හැඟෙනවා භාගිතු වොහස අදත් අපිට පිහිට වෙයි එක දිගටම බුදුජාණන් වහස අපි දිහා බලාගිරන්නවා කියලා පටි හිතෙන්නේ මේ සංසාරෙන් අපි ව එතර කරන්න මහාකල් පාසංක ගන උන්වහස සංසාරය දුක්විද න් වහන්සේට නිවන් දකිඩ කෝටි ගනං ලැවිච් අවස්ථාවල් හැම එකක්ම අපි වෙනුවෙන් අත් හැරිය. මහාකල් පාසංක්‍ය හතරයි ලක්ෂ එකකට කලින් දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලේ බනපද දෙකක් කහලා නිවන් දකිින්ඩ තිබිච් අවස්ථාවත් අද හැරලා දෙැම මගේරිය මහාකල් පාසංකය හතරයි ලක්ෂය එකක්. ලෝතුරා බුද්ධත්වය වෙනුවෙන්ම පාරමිතා පිරවා. බනපද දෙකකින් සද්දහටම සසරින් සමුගණ්ඩ තිබුණා. නමුත් ඒ අවස්ථාව මගෑරල ලෝතුරා බුදුවෙන්ට ආපහු පාරමිතාපුරන්න හිතහම ඒ පාරමිතාපුරණ කාලය තුළ තමන් වහන්සේ නිරේටයන්න බව බෝසතණන් වහසේ දන්නේ නැද්ද. හොඳට හොඳටම දන්නවා සුමේද තාප්‍රසිතුමා අභිඥ්ඥාල් ලාබී. එනම් අහවල් අහවල් කාලෙට මටත් නිරට යන්න සිද්ධ වෙනවා. නිරය කියල කියන්නේ අති භයානක වූ දුක්කදායක තැන. නිරේ දුකා අපිට තේරු නැතිවනාට ඒ අභිඥ්ඥා ලාබී මහ තවසට නිරේ ගැන හොඳට තේරෙනවා නමුත් තමන් නිරට යන බව දැන දැනත් රහත් වෙන්න නැතුව මේ සංසාරයට බහින්නේ මොන තරන්නම් කරුණාවක් මොන තරන්නම් අනුකම්පාවක් අපි පිළිබඳව ඇති නිසාද. මහනිරේ ගිහිල්ල ඉප දෙෙන් නෑ කියල සඳහන් කරනවා නමුත් ඔසුපත් නිරේවල්ලුල ඉප දෙනවා. තේමිය ජාතිකෙන් නිරේ ඉපදිච්ච බව තව පැහැදිලි කරනවා. අවුරුදු විස්සක් රජකන් කරලා අවුරදු අසූදාහක් නිරේ හිටිය කියලා දැනගත්තහම තමයි අන්ද බීරෙක් ගොලුවෙක් කොරවෙච්ච පුද්ගලයක් බාග කතාබහනු කර ඇවිදිින් නැතුූ නැගිටින් නැතු සෑහෙන කාලයක් කටයුතු කරන්නේ අර කාරණාව දන්න නිසා. මේ ජීවිතත් නිරෝගි පුද්ගලයෙක් බව පෙන්වුවත් ට ආපහු සැරයක් රාජ්‍ය භාර ගණ්ඩේනවා. ආය රජකන්කරල් නිරේට ගිහිල්ලබෑ. ඒ නිසයි රජකම බාර නොගණ්ඩයි මෙහෙම කටීුතු කළේ. එහෙමනම් මේ මහාකල් පසන්ක හතරයි ලක්ෂ එකක් තුළ විඳපු අනන්ත අප්‍රමාණ දුක්කන්දරාව තේමිය කුමාරයට නමුත් රජුරුව දුන්න දුක්කන්දරාව සීමාවක් නැති බව මනාව පැහැදිලි වෙනවා ජාක යම් කෙන කරීටි කියව වන්න එක අවස්ථාවක ඇඳ උඩ තියලා යටින් ගින්දරදානු සඳහන් කරන ඇගේ දියපොක් කළන් මතු වුණ කියලා ඒත් ඒේමය කුමාරයා මොකත කල්පනා කරන්න නිරේ ගින්දර මීට වඩා සැරයි නිරය මීට වඩා දුක්කදායකයි ඒ නිරයට යනකෙන් විදෙන්ඩනම් මේදුක මව සුවන ඒ වතාවක් ඇඟ පුරාම පැණිගාල එලියෙන් තිබ්බා. කූම්බි වහනවා මැස්සු වහනවා මේ මැස්සු බඹරුවාගේ සත්වය විල්ල වහනවා හපනවා පැණිගණ්ඩ දගලනවා ඒ වේදනාව ඉවසුවා. මේවාගේ මහා වේදනවල්ලට භාජනය කළා. දඟලයිද කතා කරයිද. යාට මෙහට හැරයිද පෙරලයිද කියල බලඩමේ නමුත් ඒ වේදනාව තියාපු තැන තියාාපු විදිහටම වින්දි මේ ලොවතුරා බුද්ධත්වය ලබන්්ඩ මගයික්මං කරගණ්ඩවල නිසා. නැවත නිරේ නොයැන්ොන්න නිසා මේවාගේ කාරණා මේ ශාසනය තුළ අධ්‍යයනය කරනකොට උන්වහන්සේ මොන තරන්නම් වීර්යක් දැරුවද මේ ලෝක සත්වයා සතරාපායෙන් ගල ගට. එහෙම පාරමිතා පූරණය කරග ැවිල්ල තමන්ගේ දරු කීපාරක් දන්දුන්නද ස්වාමි දියණිය කීපාරක් දන්දුන්නද එහෙම කටයුතු කරමින් ඇවිල්ල ලොතුරා බුද්ධත්වය ලබලා අපට දේශනාවක් කළා මහනිනි මේ භයානක සංසාරයෙන් එතර යන්ඩනං සතර අපායෙන් නිදහස් වන්න නං කෙනෙ උතුම් වූ පංචසීලේ මත පෝෂණය වෙන්ඩෝන කියලා මේ පන්සිල් කවදාවත් උල්ලගනය කරගැන්නඩිපා දුගතියට බයහිනම් සුගතියට යන්දෝනං ඒත් පන්සිල් උල්ලඟනී කරන්නඩපා පන්සිල් මතම රැකෙන්ට අපිට එහෙම කරුණු භාගිතුන් වහසේ දේශනා කරහම අපිට තාමත් පන්සිිල් මත පෝෂණය වෙන්ඩ සමහර වෙලාවට බැරි වුණා. සිල් ආරක්‍ෂා කරනව කියලා හිතාගෙන හිටියට යම් කාරණාවකට එළඹුණට පස්සේ සමහර වෙලාවට ඒසිල් උල්ලංගනය කරන්න වෙනවා. සේලය උල්ලංගනය කරලා හරි ඒදේ අත්පත් කරගණඩ හරි ඒකෙන් බේරෙන්ඩ හරි අපිට ඒුතු කරනවා. එකන බාගිතුන් වහසට තාම අපි කීකරු මති කියන එකයි නමුත් අතීත ශ්‍රාවකයන් වහන්සේලා දෙවි හිමියෙන් බුද්ධ වචනයට ගරු කළා භාගතුන් වහසේ දැන් දැන් මේ මොහොත අපිදිහා බලාගෙන ඉන්නවා කියල හිතුවා ආ ඒක හින්දා පවු් කරන්න හරයට බයවුණා බුදුරජාණන් වහන්සේ අපි දිහා බලාගෙන ඉන්නකොට කොහොමද මං මේ පාපකර්මය කරන්නේ උන්වහන්සේ මෙච්චර සංසාරය දුක්වින්ද මම සසරින් එතර කරවඩ නං ඒයින් ප්‍රයෝජන නොද නොගෙන උන්වහන්සගේ මුහුණට පෙනි පැෙනීම මං කොහොම දුන්වහසරේරෙහිවෙන්නේ ආං එහෙම හිතලා අතීතිය යි පෞකරණකෙන් වැලකුණා ඒඇයි පෞ්කරන්න ගීහම ඉස්සරලාමබය වනාා දෙවියට පේෙන ට හොර ෙරවත් මේක දෙවිය දකිනවා එතකොට හොරකමක් නෑ එතන හැංගිලා නෑ එතන රහසක් නෑ එතන ඒ දෙවියෝ දැකලා ඊලඟට ඒ අයි බවනා දෙවියෝ දැක්ක නැතත් මේ ලෝකෙ රහතන් වහන්සල වැඩ ඉන්නවා. ලෝකයේ රහසුන්ගෙන් කවදාවත් හිස් නෑ අපි වැරදි කරනකොට රහතන් වහසල දකිනවා ආ ඒහින්ද ලැක්ජාවට පත්ව වන දෙවිය දකී කියලා ලැජ්ජාවට පත් වුණ එහින්ද පෞකරණ එකින් බේරනා නමුත් අපි සමහර වෙලාවට එහෙම බේරෙන් නැතුව එහෙම වලකින්නේ නැතුව යම් කරදරයක් ආපුහම අපිකල්පනා කරනවා මට මේ තරං එක දිගටම කරදරේ නෝ දෙවියන්ටවත් පෙන් නැද්ද කියලා ඇත්තටම පෙන් නැද්ද ඇත්තටම පේනවා ඒ පිහිට වෙන්න නැති. දෙවියන්ට පේන අපිට වෙලා තියෙනරදරී විතරක් නෙවී. අපි කරාබ දේවලුත් තොතට පේනවා. ආං ඒහින්දා සමහරලාවට පීට වඩ තියෙන ප්‍රමාණය අඩුවෙනෝ හොඳ කරනවත් දැක්ක වැරදි කරනොත් දැක්ක. රාහතන් වහන්සේලා ඔය දෙකම දැක්ක. ඒ කවුරුනො දැක්කක් බුදුරජාණන් වහස දක්. ආං ඒක හින්දා පවුකරන්න හරීයට ඒ අයි බයුණා. පවෙන් වලකින් දේ නිසා හැම වෙලා උත්සාහ කළා මේ කාරණාවෙන් සඳහන් කළේ බුදුරජාණන් වහන්සේ එක දිගටම එදත් අදත් හෙටත් අපි දිහා බලාගෙන ඉන්නවා කියන කාරණාවයි මේ සඳහන් කරලා තියන. එදත් අදත් හෙටත් යම් කෙනෙක් උත්සාහ කරනවනන් බුදුරජාණන් වහන්සේ කීකරු වෙලා මේ සංසාරෙන් එතරයන්ට ආං ඒ අයට තුනුරුවන්ගේ ආශිරුවාදය තුනුරුවන්ගේ පිහිට හැමදාම තියෙන. මේ මේ කරුණ මනාව දැනගත්ත කෙනාට තමයි හරියටම බෞද්ධවෙන්නඩ පුළුහන් වෙන්නේ. නිවැරදිව බුදුන් සරණ යන්ඩ පුළුහන්වෙන්න. මේ කාරණාව තරමක් ගැඹුරුයි කළ මම සිහිපත් කළා. න අපි හරියටට කල්පනකලො. අපි භාගිතුන් වහසේ තාමත් අපිට පිහිට වෙනවා ආං ඒ නිසා මේ සරුවගඥ ධාතුන් වහන්සේලා ඕන තරන් අපි බුදුරජාණන් වහන්සේ අපිට ඉතුරු කරල තියල පිරිනවම්පෑවා මේ ධාතුන් වහන්සේ නියෝජනය කරන්න ජීවමාන බදුරජාණන් වහන්සේ මයි ආංඒ ධාතුන් වහන්සේල උදසා වන්දනාමාන කරලා නිවැරදිව පුද පූජාවන් පවත්වෙලා භාගිතුන් වහන්සේ අරමුණු කරලා කටයුතු කරලා සසරින් එතරයන්ඩ මග හදාගණ්ඩ කියන අවස්ථාවයි ඒ ලබල දිලතින. එයින් ප්‍රයෝජන ගඩ පුළුවන් අවස්ථාවක තමයි අපි මේ ජීවත්තයන්නේ. ආන් එන් ප්‍රයෝජන ගණ්ඩ අපි සියලු දෙනාටම සිත් පහළ වේවා. ශක්තිය දෛරිය භාග්‍ය වාසනාව උදාාවේවා. එහෙම කටයුතු කරන්න උත්සාහ කරන අපිට තුරුවගේ ආශිරවාදය තුනරුවන්ගේ ශක්තිය නිරායාසියෙන් නොවඩුවම ලැබෙන ආංගේ ආශිරුවාදය ශක්තිය අපේ ජීවිතවලට එකතු කරගෙන මේ ලැබිච්ච උතුම් ජීවිතය තුළින්ම වහ වහා සසරින් එතරයන්ඩ උත්සාහ කරන්ඩ දිරිගන්ුවන්ඩ භාගිතුන් වහන්ස තවතවත් අපිට අනුකම්පාව දක්වන සේකවා කලපි ප්‍රාර්ථන කර